අද උතුරේ තිබෙන දේශපාලන කැළණි ද සමහර අය කාලේ විවිධ පොරොන්දු දීලා උතුරේ ජනතාවට නැගෙනහිර ජනතාවට හිටියා. හැබැයි අපි එකක් කියන්න ඕනේ. දැන් සමහර කතා කරන මහා ලොකුට ප්‍රජාතන්ත්‍රවාදයේ විදහාස් ස්වාධීනත්. හැබැයි මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ පාලන කාලේ 2008 තමයි උතුරේ යුද්ධය තියෙන්නේ. නැගෙනහිර පළවෙනි බලන් සභාව නැතිව තිබ්බේ 1987 ඉන්දුනාගා විශ්වාසය පළවෙනි මහත්මයාගේ පිළිය. අද එතුම අවුරුදු 4කට වැඩි කාලයක් රිමාන්ඩ් එක. අවුරුදු 4කට වැඩි කාලයක් රිමාන්ඩ් බඳනවා. අද ඒ වගේ කතා කරනන්නේ එතුමයි නීතාර. චෝදනා දිනවන ඒව විමර්ශනය කරන්න නඩු දාලා ඒ නඩුවට උඩ යන්න පුළුවන්. හැබැයි එහෙම නැතුව රිමාන්ඩ් කරගෙන ඉන්න අවුරුදු 4කට වැඩි කාලයක් ඉඳ එවැනි අය. ඊළඟ දෙවෙනි බලන් සභාව ඇතුළේ රිමාන්ඩ් එක. මීට අවුරුදු කරන්නේ. ඒක විශ්වාසය අද වෙනකොට අවුරුද්දක් වෙනවා බලන් සමා වැදුවක් නැහැ කියලා නැගෙන්නේ කියලා. උතුරු බලන් සමා වැදුවන්නේ තිබ්බා. ආණ්ඩුවට අවස්ථාවක් දුන්න දැනට 2007. දැන් ඊයේ නැද 10 වෙනකොට උතුරු බලන් සභාව ඉස්සිරලා තියෙනවා. දැන් මේ බලය වැදගත් කතා කරපු අය අපුණ ආණ්ඩුව ව්‍යවස්ථාවේ දුන්න බලයවත් ක්‍රියාත්මක කරන්න අද ඒ බලාපොරොත්තු නැහැ. දැන් අද වෙනකොට බලන් සමා හයක් විසුරුවා හැර විශ්වෙන් වෙනකොට සීමාන්නේ රිවියු කමිටියේ වාර්තාව දෙන්න ඕනේ. එහෙම නොදුන්නොත් මොකද වෙන්නේ? දැන් කිව්වේ ජනවාරි මාසෙ මුල තියෙන දින නැතිව. ඒ නිසා අද ප්‍රශ්න වෙලා තියෙන්නේ රටේ ඇතුළේ තිබෙන ආර්ථික සමාජීය ප්‍රශ්නත් එක්ක මේ රජයට පුරන්කමක් නැහැ මැතිවරණයකට මුහුණ දෙන්න. මැතිවරණයකට මුහුණ දීලා පරාජය වළක්වාගෙන පරාජය වෙන නිසා ඒක වළක්වාගෙන ඉන්න උපකරණයක් ඒ සියල්ල